හැමෝම ගන්න බලාගෙන ඉන්න මාන්ත්‍රීකමක් අතරපු මාන්ත්‍රී ගැනයි දැන් අපි කියන්න යන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවිල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා තම මන්ත්‍රී ධූරයෙන් පසුගිය දවසක ඉල්ලා අසුණා. එම ඉල්ලා අස්වීමට හේතු කාරණා හැටියට ඔහු කතානායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළේ තම සිත් වේදනාවට මූලික වූ කරුණ කිහිපයක් ඊට බලපෑ බවයි. මේ ඔහු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජාතික පුවත්පතක් සමග කර තිබූ සම්මුඛ සාකච්ඡාවේ උපුටා ගැනීමයි. ඔබ පාර්ලිමේන්තු කතාවේදී හිලිකලා දරුවෝ ගැන හිතලා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙනවා කියලා. එතනදී නොකියුව මීට සම්බන්ධ තවත් තොරතුරු තිබෙනවද? ඔව්. හුඟක් දේවල් තිබෙනවා. මම මේ තීරණය ගත්තේ කාලයක් තිස්සෙම ඇති වුණු ප්‍රශ්න රසක් හින්දා. ඒ සම්බන්ධව මම මාස ගණනාවක සිටම මගේ ළඟම යහළුවන් හිතමිතුරන් සමගත් කතා කොට තිබෙනවා. ඇත්තම කිව්වොත් මේක මගේ හිතට මුලින්ම ආවේ මීට මාස කිහිපයකට පෙර. මගේ දෙවැනි දුව එක්ක කොළඹ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිය වෙලාවේ. මගේ දියණියට ප්‍රතිකාර ගන්න මම වෛද්‍යවරයෙකුව චැනල් කළා. එදා මට ලැබුණේ නම්බර 1. මම වෙලාවට එතනට ගියා. ගිහින් වෛද්‍යවරයා කතා කරනතුළු බලා හිටියා. ඒත් එතන හිටපු සුළු සේවකයාගේ ඉඳලම මට ලැබුණේ යහපත් ප්‍රතිචාර නෙවෙයි. මම මන්ත්‍රීවරයෙක් කියලා දැනගත් නිසාම මාව රඳවගෙන ඉඳලා 6 වෙනියට වගේ අවස්ථාව දුන්නා. මාව ගණන් ගත්තේම නැහැ. මම එදා ගියේ මන්ත්‍රී විදිහට නෙවෙයි. මගේ ජංගම දුරකථනයෙන් රෝහලට කතා කරලා සාමාන්‍ය විදිහට අංකයක් වේලාවක් අරගෙන. ඒත් මට එදා සිද්ධ වුණේ අසාධාරණයක්. ඔබ මේ පිළිබඳව ප්‍රශ්න කළේ නැද්ද? වෛද්‍යවරයාට මේ බව කියන්න තිබුණානේ. ඇයි නැත්තේ? මම හෙදියක සමගත් මුලදී මේ ගැන කතා කළා. ඇයි අංක 1 ලැබිලත් මට කතා නොකරන්න කියලා? අවසානයේදී වෛද්‍යවරයා ළඟට ගිහින් අර හෙදිය සම්බන්ධව කිසිම චෝදනාවක් නොකර ඇයි මගේ දරුවට බෙහෙත් දෙන්න මැලියුනේ කියලා ඇහුවා. ඔහු මාව ගණන් ගත්තේ නැහැ. මම කවුරුණත් රෝගී වෙලා ආපු දරුවගේ තාත්තා. ඊස් 7-5කට ගණන් ගත්තේ නැහැ. අන්තිමට මට බෙහෙත් දෙන එකක් ප්‍රතික්ෂේප කළා. ඒදා මගේ හිත තදින් වරිදුනා. ඇයි මේ මිනිස්සු අපි එක්ක මෙතරම් වෛරයෙන් ඉන්නේ කියලා හිතුණා. මාන්ත්‍රීකම නේද මේකට මුල කියන කාරණය හිතට ආවා. එතකොට අර දියවන්නාවේදි දැක්ක කිඹුලගේ කතාවක් මේකට බලපෑවයි කිව්වා නේද? ඔව්. අර මගේ පුංචි දරුවා රෝගී වෙච්ච අවස්ථාවේදී පමණක් නෙවෙයි. තවත් බොහෝ අවස්ථාවලදී මගේ පුංචි දරුවන්ට ඔය වගේ දේවල් වුණා. ඒ දරුවෝ පුංචි අවුරුදු 6ක අවුරුදු 4ක හා අවුරුදු 2ක ගෑනු දරුවෝ 3 දෙනෙක් මට ඉන්නේ. මේ දරුවන්ට මගේ මන්ත්‍රී ධූරය ශාපයක් වෙනවා නම් මොකටද මේ මන්ත්‍රීකම? මිනිස්සු බණින්නේ දරුවන්ටත් හිනිල්ලලා ශාප කරලා. දැන් ඔබ යහන දියවන්නා කිඹුලන් ප්‍රශ්නය වෙලාවෙත් ඇහුනේ ශාප. කිඹුලා ගොඩට ඇවිත් ඉන්න වෙලාවේ මමත් බලන්න ගියා. එතන හිටපු අය මාව හඳුනාගත්තේ නැහැ. මම ගියේ සාමාන්‍ය කෙනෙක් විදියට. එදත් ඇහුනේ මිනිස්සුන්ගේ ශාප. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම කාපන් කියලා කිඹුලට කිව්වා. ඒ තරම් තරහක් මිනිස්සුන්ට තියෙන්නේ. ඉතින් මේ දේවල් අහගෙන විඳ දරාගෙන ඉන්න මට පුළුවන් කමක් නැහැ. රටේ මිනිස්සු අපේ දරුවන්ටත් ශාප කරන වෙලාවේ මම කොහොමද මේ ධූරය හිතට එකඟව දරාගෙන ඉන්නේ? ඒක හින්දම තමයි මම ඉල්ලා අසුවිම බාර දුන්නේ. දැන් මම ඒ 225 අතරේ නැහැ. ඔබේ දරුවන් පාසල් අරගෙන යද්දි ඔබ අමිහිරි සිදුවීම් රසකට මුහුණ දුන්න බව කියුණා. ඔව්, මම පුරුද්දක් විදිහට හැමදාම මගේ දරුවන්ව ලදරු පාසලට හා ඉස්කෝලෙට අරන් යනවා. ඒදී මට නොකර ඉන්නම බෑ. පාර්ලිමේන්තුවට උදෙන්ම ගිහින් උදේ 11 වෙද්දී මම එළියට එන්නෙත් ඒ යුතුයකම ඉටු කරන්න.
ඉතින් මේ වගේ තැන්වලදී සමහර අය මට දක්වන ප්‍රතිචාර කාලක ඉඳලම මම අත්විඳා. ඒ ඔක්කොම අර 225 ගොඩේ ඉන්න හින්දා කියලා මට හිතුණා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම නරක නැහැ. අවංක හොඳ දේශපාලකයෝ ඉන්නවා. ඒත් බනින්නේ මුළු 225ටමනේ. මන්ත්‍රී ධුරෙන් ඉවත් වෙද්දී ගෙදර අය මොකද කිව්වේ? මම 2006 අවුරුද්දේ බණ්ඩාරවලින් දේශපාලනයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ප්‍රාදේශීය සභාවට තමයි මුලින්ම නියෝජනය කළේ. එහි සභාපති වුණා. ඊට පස්සේ නගර සභාවෙන් නගරාධිපති වුණා. එදා ඒ විදිහට දේශපාලනයට ආවේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මාව උනන්දු කළේ. ඊළඟට මගේ විරිය. අද මේ දින්නම මම දේශපාලනයේ නිරත වී ඉන්නකට විරුද්ධයි. තාත්තා මට කිව්වා දැන් ඔය දේශපාලනයෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න කියලා. තාත්තා කියනවා දැන් මම වයසයි මට මේවට මහන්සි වෙන්න බැහැ කියලා. ඉතින් තාත්තගේ ඉල්ලීමට දේශපාලනය තෝරගත්තා. මම ඔහුගේ ඉල්ලීම නිසාම ඉවත් වෙන්නත් හිතුවා. හැබැයි ඒකට අර කලකිරීම තදින්ම බලපෑවා. තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් නේද? ඔව්, තාත්තා ලයනල් විජේසිරි සංචාරක හෝටල් කර්මාන්තයේ ප්‍රමුඛව තවත් ව්‍යාපාරවලට සම්බන්ධයි. මටත් ඒවා තිබුණා. ඒව ගැන බලන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ. තාත්තගේ සල්ලි වලින් පවා මම කලේ නැති බැරි මිනිස්සුන්ට දරුවන්ට සලකපු එකයි. එහෙනම් මොකද්ද මේ මිලියන 900ක මුදලක් අරන් මන්ත්‍රීකම වික්ක කියන කතාව? ඔය චෝදනාව කරන්නේ තමන්ගේ දරුවන්ට ප්‍රශ්න නැහැයි කියන මහජන පොලකට හරි යන්න පුළුවන් කියන අයනේ. ඒ වගේම තමන්ගේ කසාද නෝනට අකමැති විලා තවත් නෝන කෙනෙක් අරගෙන ප්‍රශ්න හදාගත්ත කෙනෙක්නේ. කසාද නෝන දන්නවා එයාගේ වත්කම්. අලෙවි නියෝජිතයේ හැටියට රුපියල් 1800 මුලදී වැටුප් ගත්ත කෙනාගේ රුපියල් කෝටි 5ක් 6ක් වන්දිල්ලන්නේ ඒකනේ. මේව ජනතාවම පිළිගත්තාම ඇති. ඉතින් මේ විදිහට වත්කම් හොයනද මහනුවර මිනිස්සු ඔවුන්ව පිළිගන්නව ඇති. ඉංගලන්තේ ගෙවල් ගන්න විදිහත් ප්‍රශ්නයක් නැතිව පිළිගන්නව ඇති. ඒ නිසා පාරේ යන්න පුළුවන් නැති. ඉතින් මේ වගේ අමන කැත නින්දිත බලු හිවලුන්ට මම උත්තර දෙන්න යන්නේ නැහැ. මුන් කවුද කියලා මුන්ම දන්නවා. ඒ වගේම මේ අයගේ අප්‍රසන්න භාවයත් මේ රටේ බහුතරයක් පුරවැසියෝ දන්නවා. මේ අය තමයි පාර්ලිමේන්තුවට ඇවිත් රටේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන්නේ. මොකද යාළගේ දරුවන්ට ප්‍රශ්න නැහැනේ. මේ අයව ඉදිරියේදීවත් පාර්ලිමේන්තු එවන්න හොඳ නැහැ. එදා මම මේවා කියද්දි පාර්ලිමේන්තුවේ හිටියානම් ඔය කියන හිවල කවුද කියලා මම රටටම කියලා දෙනවා. ඒ කියන්නේ ඔබෙන් පසුව අලුතින් පාර්ලිමේන්තුවට එන නයන වාසල්තිලක මහතා ඔබට සල්ලි දුන්නේ නැද්ද? සජිත් ප්‍රේමදාස මහතා ඒ ඩීල් එක දැම්මේ නැද්ද? මම ඉවත් වෙනවා කියලා දැනගෙන මොනතරම් ලුකයට කතා කළාද? යන්න එපා ස්වාධීන වෙන්න මේ ලියුම බාරගන්න කියන ඉල්ලීම් කොයිතරම් ආවද? සල්ලි කොයිතරම් දෙන්න හැදුවද? එහෙමනම් මම ඒවා අරන් ඉන්නවනේ. මට ප්‍රතිපත්තියක් තියෙනවා. මම ඉන්නේ එතන. නයන වාසලතිලක කියන්නේ හොඳ සල්ලිකාරී කෝටිපති. අපේ පක්ෂයට කොන්දේසි විරහිතව උදව් කරන කෙනෙක්. අනික ඔහු ඉගෙන ගත්තෙත් මගේ පාසලේ. ඔහු මට වැඩිය ඉහළ පන්තියක සහෝදර අයියා කෙනෙක්. ඇත්තටම අපි අතර එහෙම ගනුදෙනුවක් නැහැ. සමහර හොරු කැබිනට් තක්කඩි මම මේ ගත්ත අවංක තීන්දුව හැල්ලු කරන්න විවිධ දේ කියනවා. දැන් ඔය ඉල්ලා අස්වීම දැනගත්තාම සජිත් ප්‍රේමදාස මහත්තයා කොයිතරම් දුක් වුණාද කියලා දන්නේ මම විතරයි. මම මේ තීන්දුව ගත්තේ එතුමාටවත් කියන්නේ නැතිව. කිව්වනම් මට මේ තීන්දුව ගන්න බෑ. ගන්න දෙන්නෙත් නැහැ. මේක ආරංචි වුණ ගමන් එදා උදේ ඔහු මා ඉදිරියේ හැසිරුණ විදිය මට මතක් වෙද්දි දුකයි. ඔහු කඳුළු පුරවගෙන මට යන්න එපා ඉන්න කිව්වේ. ඒ තරම්ම මට ආදරෙයි. මටත් ඒ වෙලාවේ කඳුළු හංගන්න බැරි වුණා. මම කතානායකවරයාට ලියුම බාර දුන්නේ නායකතුමාට නොකිය. කතානායකවරයාගෙන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඒක දැනගත්තේ. ඒ අස්වෙන්න පෑ එකමාරකට කලින් මම හිතාගෙන හිටියේ ඒ රහස හංගගෙන ඉඳලා එක පාරටම කියලා අස්විලා එන්නයි. නායකෙක් විදියට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕන නැහැ එහෙම උත්සාහයක් අරන් මාව නවත්වන්න.
මට නිකම්ම යන්න දෙන්න තිබුණනේ. නමුත් ඔහු ලොකු උත්සාහයක් ගත්තමාව තියාගන්න. ඒක අපේ අනිත්‍යයක් දන්නවා, මගේ හිතක් දන්නවා. ඇයි එහෙනම් එවැනි ආදරණීය නායකයෙක් දාලා ඔබ ආවේ? ඔහු අකමැති තීන්දුවක් ගත්තේ. ටිකක් හිතන්න, ඔබට පුංචි දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට මිනිස්සු ශාප කරනවා නම් ඒක දරාගෙන ඉන්න ඔබට පුළුවන්ද? අපි දරුවන්ට ආදරේ පක්ෂ දේශපාලනය කළෙත් ඒ ආදරේ හිතේ තියාගෙනයි. නමුත් මේ ජනමතයක් නැති පාර්ලිමේන්තුවක් තියාගෙන දරුවන්ටම අසාධාරණකම් කරන ජනතාවට ද්‍රෝහි වැඩ කරනවා බලාගෙන ඒගොඩේ ඉන්නේ කොහොමද? මම මේ තීරණය ගත්තේ ඒ නිසයි. මම වගේ තවත් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුව තුල ඔය කලකිරීමින් ඉන්නවා. අනික අපි පාර්ලිමේන්තුව තුල කතා කරන දේ පවා වෙනස් කරනවා. හැන්සාඩ් එකේ තියෙනවා මම නොකියපු දේවල්. ඒව පාවිච්චි කරලා අපිට බලපෑම් කරන්න පවා කටයුතු කරනවා. පහුගිය අයවැය විවාදයේ වෙලාවේ යම්කිසි අතපසුවීමක් මූලික කොටගෙන මට ලොකු බලපෑමක් කරන්න පෙළඹුණා. වරක් වරප්‍රසාද කමිටුව මට දනුවම් පවා දුන්නා. අන්තිමට ඒ දවසේම මම ඒ වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරලා නිවැරදිකරු වුණා. නමුත් ඔවුන් හැදුවේ අපේ කටවහලා මට දඬුවම් කරන්නයි. මේ වගේ නින්දිත තීන්දුව තීරණත් මට පාර්ලිමේන්තුව එපා වෙන්න බලපෑවා. ඒ විතරක් නෙවෙයි, ඒ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කරන්න ඕන වී තිබුණු සමහර සාක්ෂි අපේම කඳුරේ සමහරුන් නොදී මගහැරියා. එතනදිත් මට ලොකු හිතරිඳවීමක් ඇති වුණා. ඔබේ ඉදිරි දේශපාලන තත්ත්වය කොහොම වේවිද? මම තවම සමගි ජන බලවේගය තුළ ඉන්න කෙනෙක්. මම අපේ පාක්ෂයේ සමාජිකත්වයෙන් තවම ඉවත් වෙලා නැහැ. ඉවත් වුණොත් වෙන කිසිම දේශපාලනයක් කරන්නෙත් නැහැ. කළොත් කරන්නේ සමගි ජන බලවේගයෙන් පමණයි. ඔබ දැනට නියෝජනය කරන දේශපාලන බල ප්‍රදේශයෙන් ඉවත් වෙනවද? එහෙමත් නැහැ. මම දේශපාලනිකව හැදිච්ච ඒ වගේම ඒ පළාතේ බර කරට අරන් වැඩ කළ මට එතනින් ඉවත් වෙන්න අදහසක් නැහැ. අපේ දේශපාලන කඳුර තුල ඉන්න අය උනත් දන්නවා මම කරපු කැපවීම. ඒකට සාධාරණයක් ඉටුවිය යුතුයි කියන තැනත් මම ඉන්නවා. ඉතින් ඉදිරියේදී බලමු. කලකිරීමක් ඇතිනොත් නම් දේශපාලනයේ රැඳී ඉන්නේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. අපේ පක්ෂය ඇතුලේ මම වගේ බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් විශාල කැපකිරීම් පක්ෂය වෙනුවෙන් කළා. ඔබට පක්ෂය ඇතුලේ යම් යම් අසාධාරණකම් ඇති වුණා කියලත් ඒ සම්බන්ධව කලකිරීමෙන් සිටි බවත් කියවෙනවා. මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. බලමු, අපි කැපවීමෙන් වැඩ කළේ රටේ වගේම පළාතේ ජනතාව වෙනුවෙන්. ඉතින් ඒ කැපකිරීම ගැන දන්නවා නම් අපි කොතනද ඉන්න ඕන කියන එක පක්ෂය තේරුම් ගන්න ඕන. මම දේශපාලනයට ආවේ හම්බ කරන්න නෙවෙයි. මට සල්ලි තියෙනවා. මගේ තාත්තා මම දේශපාලනයට එද්දිත් කෝටිපති. මම බණ්ඩාරවිල ශාන්ත තෝමස් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සමත් වෙද්දී තාත්තා මට තෑගි දුන්නේ ලක්ෂ 4 මාර්ක මෝටර් බයිසිකලයක්. උසස් පෙළ සමත් වුණාම දුන්නේ රේසින් කාර් එකක්. ඡන්දය දිනලා මම ආවේ V8 වර්ගයේ රථයකින්. අද මම යන්නේ සාමාන්‍ය කාර් එකකින්. මම මේවා කිව්වේ ලුකුකමට නෙවෙයි. සල්ලි වලට දේශපාලනය කරන්නේ නැහැ කියන්න. මම කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. ඒක කරන්න ඉඩ ලැබුණොත් කරනවා, නැත්නම් දේශපාලනයෙන් ඉවත් වෙනවා. සංවාදී උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් මේ විදිහට දේශපාලනයෙන් කලකිරීම හින්දා ඉවත් වුණ මන්ත්‍රීවරයා ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.